නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි පින්වතුනි. අද අපි කතා කරන්නේ ඒ සද්ධර්ම මාතෘකාවක් වශයෙන් අපගේ ජීවිතවල ඇතිවන එදිනෙදා ගැටලු සම්බන්ධව. පින්වතුනි, ගෙදරක ජීවත් වෙන අපි හැම මොහොතකම පුංචි දෙයටත් ගැටුම් ඇති කරගන්නවා. මේ රාග දේශ මෝහ කියන සිතුවිලිත් එක්ක පැල්පැදියම් වෙලා තියෙන මේ සිත හැම මොහොතකම දේශ සහගත වෙලා, ඒ වගේම තමයි රාග සහගත වෙලා මෝහයෙන් බරිත වෙලා මේ කාමභෝගී ලෝකේ, මේ අසාධාරණ ලෝකේ, මේ කරුමක්කාර සංසාර ගමනේ අපි ගොඩාක් දුක් විඳිනවා. අපි යම් දෙයක් තේරුම් ගන්න නැතුව කරන හැම දෙයකින්ම සංසාරේ ගොඩාක් අපිට දික් වුණා. මේ ජීවිතෙත් අපි ඒක තමයි කරන්නේ. නන්නාඳුන ලෝකෙකට ඇවිල්ලා පොඩි පිරිසක් අඳුනගෙන ඒ පිරිස මැත්තේ නැහි නැහි ඒ පිරිසත් එක්කම ප්‍රශ්න ඇති කරගෙන, ගැටුම් ඇති කරගෙන, ඒ පිරිසටම රාගය ඇති කරගෙන, රාගයෙන් ඇලිලා වෙලිලා ගෙලිලා යට වෙලා මේ මෝහ සහගත සංසාර ගමනේ තව තවත් සංසාරේ දීර්ඝ කරගන්නවා. ගෙදරක පෞල් ජීවිතයක් ගත කරන අඹ සැමි යුවලක් වශයෙන් බිරිඳ සැමියා කියන්නේ කවුද කියන එක දැනගෙන ජීවත් වෙන්න ඕනේ. බිරිඳක් කියලා කියන්නේ කවුද? මම ස්වාමි පුරුෂයෙක්ව තෝරාගෙන හෝ එහෙම නැත්නම් මමම කැමති කෙනා තෝරාගෙන ආදර සම්බන්ධකම් ඇති කරගෙන, සමහර විට ගෙවල් වලින් අකමැතිකම තියාගෙන හෝ කැමැත්ත තියාගෙන කටයුතු කරනවා. එහෙම නැත්නම් ඒ තෝරාගත්ත කෙනා පහුවෙනකොට හොඳ නැහැ, නමුත් එයා නිසා ජීවිතේ සමහර විට ගොඩක් දේවල් නැති වෙලා දැන් කරන්න දෙයක් නැතිකමට ඒ බිරිඳ හෝ සැමියා එක්ක පෞල් ජීවිත ගත කරනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයකදීම බුද්ධිමත් තීරණයක් ගත්තා හෝ නොගත්ත නිසා වෙන්න ඇති සතුට හෝ දුක, තැවීම, පීඩාව ඔබට ඇති වෙන්නේ. දැන් අපිට කරන්න දෙයක් නැහැ, ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්න බැහැනේ පින්වතුනි. ඒ නිසා දැන් අපිට තියෙන්නේ තම තමන් කවුද කියලා දැනගෙන, බිරිඳක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ගතිගුණ තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙන හිතක් හදා ගන්න ඕන. ස්වාමි පුරුෂයෙක් නම් තමන්ගේ බිරිඳගේ කටයුතු, එයාගේ හැසිරීම, එයාගේ වචන, එයාගේ කාලක්‍රියාව දැනගෙන තේරුම් අරගෙන පහදලා දීලා, පහදලා දෙන්න පුළුවන් තැන්වල පහදලා දීලා කටයුතු කරනවා නම් නිවිච්ච ජීවිත ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයෙක් කියලා කියන්නේ ගෙදරක ඉන්න ඉෂ්ට දේවතාව. ඒ වගේම තමයි බිරිඳක්ගේ දරුවන්ගේ එකම රැකවරණිය. එතකොට බිරිඳක් කියලා කියන්නේ ඉතාම සංවර ලීලාවකින් ජීවත් වෙන්න ඕන කෙනෙක්. එදා අතීතයේ අපි මුතුන් මිත්තන් බලපුවාම ඇත්තටම සාරිය ඇඳලා හරි ලස්සන ජීවිත ගත කළා. ඔසරිය ඇඳලා, ඒ වගේම තමයි හොඳට විලි වහගෙන ඇඳුම් ඇඳලා, චාම් ගති පැවතුම් ඇතුව ගෙදර දොරේ සියලු වැඩ කටයුතු ටික ලස්සනට පිළිවෙලකට කරලා තමන්ගේ දරුවන්ට, ස්වාමි පුරුෂයාට, ඥාතීන්ට, දෙමව්පියන්ට ආදර බල විදියට සලකගෙන ජීවත් වෙච්ච යුවතියක් තමයි අතීත හිටියේ. දැන් මේ තාක්ෂණෙත් එක්ක අසත්පුරුෂ සමාජය ඇතුළේ රිංගගත්ත මේ ජීවිත, මේ ලෝකෙ කියන විදිහට ලෝකෙ කරන්නන් වාලි කටයුතු කරන්න යෑමෙන් පෞල් ජීවිත සම්පූර්ණම ගිනි ගොඩක් බවට පත් වෙලා, ස්වාමි පුරුෂයෝ හිරකාරයෝ බවට පත් වෙලා, ප්‍රාණ අපකාරයෝ බවට පත් වෙලා, තව පැත්තකින් කාන්තාවත් ප්‍රාණ අපේට පත් වෙලා හිරකාරියක් බවට පත් වෙලා, මේ අන්‍යෝන්‍යතාවයේ නැතිකම. කාන්තාවක් නම් දැනගන්න ඕනේ තමන්ගේ ස්වාමි පුරුෂයා කැමැති කුමක් සඳහාද.
එතකොට ස්වාමි පුරුෂයෙක් බලන්න ඕනි තමන්ගේ බිරිඳ කැමති කොහොම ජීවත් වෙනවද? ඇත්තටම ස්වාමි පුරුෂයෙක් කැමති තමන්ගේ බිරිඳ සීලාචාරව විලිවහගෙන චාම් ගතිගුණ තියාගෙන නිහතමානී ගතිගුණ තියාගෙන හරි අවංකකමින් බොහොම පිළිවෙලට පිරිසිදු වැඩ කටයුතු ටික කරගෙනමින් තමන්ගේ දරුවන්ගේ ආදරය දිනාගෙන ජීවත් වෙන තමන්ගේ දෙමව්පියන්ට නෑදෑයන්ට සලකන බොහොම හිතේසී කෙනෙක් බවට පත්වෙනවට ඕනම සැමියෙක් කැමති. ඒකම තමයි බිරිඳකුත් කැමති. බිරිඳගේ අම්මා තාත්තට සලකන, බිරිඳටත් දරුවන්ටත් ආදරෙන් සලකන, වෙන ඇසුරකකට යන්නේ නැතුව ඒ වගේම නිහතමානීව කටයුතු කරනවා නම් කැමති. නමුත් අද වෙලා තියෙන්නේ මේ බිරිඳ එහෙම නැත්නම් සැමියා තම තමන්ට ඕන පරිදි ජීවිත ගත කරනවා. බිරිඳක් ගත්තහම මේ සමාජීය විදිහට හැඩවැඩ වෙවි, මේ කුණු කයක් තියාගෙන මේ කුණු කය නිතරම හොද හොද අන්ද අන්ද කව කවා මේ සංසාර ගමනේ අපි ආවේ. ඒතර මේ කයේ යථාර්ථය අවබෝධ කරගන්න නැති තාක්කල් අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. කාන්තාවක් වශයෙන් තැනකට යනකොට, ගෙදර ඉන්නකොට හරිම සංවර ලීලාවෙන් ඇඳුම් පැනඳුම් පාවිච්චි කරමින්, එතකොට ස්වාමි පුරුෂයාට ඉතාම බයලැජ්ජා තියාගෙන, සමාජයට බයලැජ්ජා තියාගෙන, හිරියොතප් ටික තියාගෙන, තමන්ගේ පතිවතාව පිරිසිදුකමට පළුද්දක් නොවන පරිදි කටයුතු කරනවා නම් ඒ පෞල් ජීවිත දිව්‍ය විමානයක් බවට පත් වෙනවා. ස්වාමි පුරුෂයෙක් නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකළ, වෙන කාන්තාවන් පස්සේ යන්නේ නැතුව, වෙන කාන්තාවන් ගැන අදහසක්වත් නැතුව තමන්ගේ බිරිඳත් එක්ක දරුවොත් එක්ක පුළුවන් විදිහකට හරි හම්බ කරගෙන, ගොවිතැනක් බතක් හරි කරගෙන, තමන්ගේ ව්‍යාපාරයක් හරි කරගෙන සතුටෙන් ඉන්නවා නම් ඒවා දිව්‍ය ලෝක. අද සමාජ ගොඩාක් ගෙවල් වල දිව්‍ය ලෝක නෙවෙයි, අපායවල. බිරිඳ බිරිඳගේ ලෝකේ තනි වෙලා, සැමියා සැමියාගේ ලෝකේ තනි වෙලා, දරුවෝ මේ අතර දුක් විඳිනවා. අවසාන වෙන්නේ දරුවන්ට අම්මයි තාත්තයි දෙන්නම අහිමි වෙන අවස්ථාව නෙමෙට. එහෙම නැත්නම් අම්මයි තාත්තයි දෙපැත්තකට අවශ්‍ය අයත් එක්ක ගිහිල්ලා දරුවෝ ඒ දෙපැත්ත බල බල හූල්ලනවා අනන්තයි. මේ හැම දෙයකම හේතුව තමන් කවුද කියන එක දන්නේ නැතිකම. ඒ නිසා බිරිඳක් වශයෙන් බිරිඳ ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරගෙන, සමහර විට කසාද බඳින්න පෙර ගත කරපු සෙල්ලක්කාර ජීවිත කසාද බැඳර පස්සේ දෙන්නට එක ගත කරන්න බෑ. දෙන්නෙක් එකතු වෙලා කසාද බඳින්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. සමහර විට දෙමව්පියන්ගේ තියෙන නූගත්කම නිසා සමහරට ගෑනු දරුවෝ පිරිමි දරුවෝ අයාලේ යන්න පුළුවන්. අනවශ්‍ය ඇසුරුකට යන්න පුළුවන්. ජීවිතේ විනාශ කරගන්න පුළුවන්. මේ බොරු අකුරුවරට රැවටිලා, ආදරය කියන වචනයකට රැවටිලා මුළු ආත්මම කෙලසගත්ත කාන්තාව තමයි අද 90%ක්ම ඉන්නේ. ඒ වගේම ආත්මේ කෙලසගත්ත පිරිමි තමයි ඉන්නේ. එතකොට මේ අය ඒ ගත කරපු ජීවිත කසාද බැඳලා ගත කරන්න හදනවා නම් අර ඉපදෙන්න ඉන්න දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. තමන් කරගත්ත වැරදි තමන්ගේ හිත දන්නවා. මේ ලෝකේ මැරෙන මිනිස්සු ගොඩාක් මැරෙන්නේ රහස් ගොඩක් එක්ක මහ පොළොවට පස් වෙන්නේ. එළියට දෙන්න බෑ ඒ රහස්. ඒ තරම් ඒවා අප්‍රිය දේවල්. ඒ වගේ මේ ඒ කරපු දේවල් මහා අසික්කිත දේවල්. මේවා ලෝකෙට දෙන්න බෑ. ඒ නිසා ඒවා හදවතේ තියාගෙන විඳෝ විඳෝ සමහරට මැරිලා යනවා. ඒ නිසා පින්වතුනි මේ සංසාර ගමන කියන්නේ මේ වගේ දෙයක්. එහිඳ තේරුම් ගන්න. තේරුම් අරගෙන ස්වාමි පුරුෂයෙක්ගෙන් විය යුතු සියලු කටයුතු හොයා බැලීම, ආදරේ, කරුණාව, රැකවරණය ඒවා ලබා දෙන්න. ඒ වගේම තමයි හම්බ කරන පඩිය විනාශ නොකර තමන් තනිකඩ ජීවිතේ ගත කරද්දි හම්බ කරලා ඕන විදිහට හිතුමතේ වියදම් කළා වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබ කැමැත්තෙන් මේ අහිංසක කාන්තාවක් බෙදට ගෙනල්ලා කොටු කරගත්තා නම් ඔබ දැන් මේ මුදල් වියදම් කරන එක චුට්ටක් අඩු කරලා යාගෙන හිතන්න ඕන. ඊට පස්සේ ඔබේ දරු මල්ලෝ ගැන හිතන්න ඕනේ, අනාගතය ගැන හිතන්න ඕනේ, ගෙයක් දොරක් ගැන හිතන්න ඕනේ. ඒතර ඒ දේවල් කරගන්න ඕනේ. හැබැයි මේ ලෝකේ යන විදිහට හැමෝම තට්ටු දෙකේ ගෙවල් හදලා තියෙන ඔයාට විතරයි බැරි. හැමෝම වාහනයක යනවා, ඔයාට විතරයි වාහනයක් නැති. හැමෝම පාටි වලට යනවා, මගුල් ගෙවල් වල යනවා, ලෝකේ වටේ සවාරි යනවා, මට තමයි යන්න නැත්තේ කියලා
ඒ විදිහට ගෝරණ අඩු කරනව නම් බිරිඳක් ඒ බිරිඳ ඇත්තටම හරිම අසංවර කෙනෙක් වෙනවා එක පැත්තකින්. තව පැත්තකින් මනුස්ස ජීවිතයකට අවශ්‍ය දේවල් තියෙනවා. අවශ්‍ය යුතුකම් වගකීම් තියෙනවා. කෙනෙක් ආරාධනා කරොත් ඒ දෙයකට යන්න ඕනි. නමුත් තමන් පෞල් ජීවිතයට මුල් තැන දෙන්න. තමන් හිතන්න ඕනේ මේ අහවල් තැනට මේ විදිහට අපි යන්න ඕනේ, මේ ආරාධනා කළා නේද, අපි නොගිහින් කොහොමද? එතකොට ඒකට යන්න නම් අපිට මාසෙ තමන්ගේ ස්වාමි පුරුෂයා හම්බ කරන පඩිය සම්පූර්ණ ඒකට ගියොත් ඊළඟ මාසෙ බඩගින්න ඉන්න වෙනවා. ඊට පස්සේ ණය වෙන්න වෙනවා. ඊට පස්සේ ණය ගෙවන්න වෙනවා. ඊළඟ මාසෙ පඩියෙන් ඒ ණය ගෙවනකොට මේන්න ප්‍රශ්නයක් පටන් ගත්තා. නමුත් ඒ ආරාධනාවට හිත නොරිද්දානේ අපි ඉතින් මෙහෙමයි අපිට බොහොම අමාරුවෙන් අපි ඉතින් ජීවත් වෙන්නේ නිහතමානී වෙලා කියලා. අනේ බොහොම පින් හොඳින් ඒ දේ කරගන්න හැමෝටම ආරක්ෂ මේ අනේ ආශිර්වාදයක් වේවා කියලා පුළුවන් දෙයක් අනේ මහත්වයෝ ඔයා හරි ගිහිල්ලා මේ කීයක් හරි ඇල්ලොප් එකට හරි දාලා දීලා එන්න. අපි දෙන්නම ගියොත් දරුවොත් එක්ක යනතුරු ඔක්කොටම ඇඳුම් ඕන වෙනවා. අපිට ලැජ්ජා වෙන්නත් බෑ. මේ විදිහට හිතලා සාමකාමී විදිහට එතකොට ඒ ස්වාමි පුරුෂයා වුණත් ගොඩාක් ආදරය ඇති වෙනවා අනේ ඇත්ත නේන්නම් කියලා. අන්න ඒ විදිහට කටයුතු කරගන්න පවුල් ජීවිත ඇත්තටම සාර්ථකයි. තම තමන් අන්‍යෝන්‍යතාවයෙන් වටහාගෙන ජීවත් වීම. ඉතින් එහෙම නැති මේ සමාජයේ අද තමන්ගේ බිරිඳටත් ලොකු ෆෝන් එකක් තියෙනවා, දරුවන්ටත් තියෙනවා, දෙතාත්තටත් තියෙනවා. මේ හැමෝම ෆෝන් එක ඉස්සර කෑම මේසේ ඔක්කොම එකතු වෙලා කෑම කාපු මිනිස්සු හරි ඔයත් ඔයාලා කන්න මං පස්සේ කන්න. ෆෝන් වල තනි වෙලා හැම කෙනාම හැමෝම කසාද බැඳලා තියෙන දැන් මේ අන්තර්ජාලේ. හැමෝම කසාද බැඳගෙන ඉන්න මේ කාල කන්නේ මේ ජීවිතේම සංසාරෙම අඳුරු කරන මේ දුරකතන. ඒ නිසාම පවුල් ජීවිත ගොඩාක් වෙනසිලා. මේ දේවල් වලින් එන කිරණ තමන්ගේ ස්නායු පද්ධතියට මොළයට මේ දේවල් වලට කරන හානිය කොතෙක්ද කියනවා නම් ඒක හිතා ගන්නත් බෑ. මානසික ආතතිය, මානසික ව්‍යාකූල බව දැන් සමහර රටවල ළමයි මේ ෆෝන් වලින් ගේම් ගහලා ගහලා ඇබ්බැහි වෙලා ස්නායු මැරිලා එයාලා දැන් අතට අහුවෙන්නේ මොකද්ද? ඒකෙනොත් අර පුරුද්දට අර විදිහට කර කර ඉන්නවා. සිහියක් පතක් නැහැ, කන්නේ බොන්නේ නැහැ. මේ තරම් තත්ත්වයකටපත් වෙලා. ඒ නිසා ආදරණීය බිරිඳක් කියලා කියන්නේ පිරිසිදුකම රැකගෙන, පතිවෘතාවේ රැකගෙන, දරුවන්ට සැබෑ අම්ම කෙනෙක් වෙලා දරුවන්ට පාර බැහැල යන්න පුළුවන් චරිතයක් තියාගෙන, තමන්ගේ ස්වාමි පුරුෂයාට පතිනියක් වෙලා, දෙමව්පියන්ට ආදරණීය දියණියක් වෙලා කටයුතු කරන එක තමයි මම හිතන්නේ පරලොව ජීවිතේ ජයග්‍රහණය කරන්න, මෙලොව ජීවිතේ ජයග්‍රහණය කරන්නත් එකම පිටුවහල ස්වාමි පුරුෂයෙකුටත් ඒකයි. ඉතින් හැමදෙනාම මේ පුංචි මොහොතේ මේ අවවාද ටික අහගෙන එකපාර මේක හැදෙන්න බෑ. චුට්ට චුට්ට ඔබේ ජීවිතයට මේ ගුණධර්ම දියුණු කරගෙන මේ ජීවිතය සතුටින් මානසික සුවයෙන් ජීවත් වෙලා පින් දහම් කරගෙන, ගෙදර සම්බුද්ධ පූජාවක් පූජා කරගෙන, හවසට ඔක්කොම එකතුලා බුදුන් වැඳගෙන, පෝයකට ගෙදර හරි සීලයක් සමාදන් වෙලා, පන්සලකට ගිහිලා මලක් පහනක් පූජා කරගෙන, අනිත් අය කරන දානමය කටයුතු වලට වෑංජනයක් හරි හදලා දීලා අනුමෝදන් වෙලා, දරුවන්ටත් හැමෝම එකතු වෙලා දවසකට පැය භාගයක් හරි මේ වගේ බණ ටිකක් ශ්‍රවණය කරලා ඔබ ගත කරන ජීවිතයේ දිව්‍ය ලෝකයක් දෙවිවරුත් ඔබට වඳීවි, නමස්කාර කරයි, ආශිර්වාද කරයි. පරලොව ජීවිතෙත් අය කියන්න දෙයක් නැහැ, අනිවාර්යෙන් ඔබ සුගතිගාමි වේ. මෙතනින් එහාට කරන හැමෝගෙම ජීවිත අපායක්, මළගයක්, සෝසුසුම් මැද ජීවත් වෙන පීඩාකාරී ජීවිත, මරණයෙන් පසු ප්‍රේත ලෝකයටම තමයි යන්න වෙන්නේ. ඉතින් අසුර ලෝකයට, නිරයටම තමයි යන්න වෙන්නේ. ඒක තේරුම් අරගෙන මග පින්වතුනි, සැබෑ අම්ම කෙනෙක්, සැබෑ තාත්තා කෙනෙක්, සැබෑ බිරිඳක්, සැබෑ ස්වාමි පුරුෂයෙක්, සැබෑ සහෝදරයෙක්, සැබෑ සහෝදරියක්, සැබෑම දුවෙක් පුතෙක් වෙන්න සමාජයට ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය රැකවරණය නොඅඩුවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා.